හොඳයි ප්‍රිය හිතවතුනි හිතවතියනි සුවේච්ඡාවෙන්ම තවත් විවිධාකාර වූ රංගන ශිල්පීන් සමූහයක් බිහි කර ඇති මේ ආදරණීය කලාකරුවා මං ඔහුව සොයාගෙනයි මේ යන්නේ අයිබෝන් ඔහුගේ රුව දුටු පමණින් සැම හඳුනනවා ඔහු නමෙන් අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි මේ දිනවල ඔබතුමා මොනවද කාර්ය අනුර නිරත වෙලා තියෙන රංගන පැත්තේ ස්වාධීන රූපවාහිනියේ ඉන්දියාවේ අතහ මාර්ට යනවා මම රඟපාප 110 වෙනි දෙනාට තමයි මේ මෙදින විකාශනය වෙන්නේ මනරකපන අලුත්ම දෙනාට ලක්ෂ්මන් පුෂ්පමාර අධ්‍යක්ෂණය කරපු හේරත් වන්නකුල සූරිය නිෂ්පාදනය කරපු හද විලාර්ම රූපගත පිළිම කෙරෙනවා ඒකේ ඉතුරු දර්ශන ඒ පුංචි විවේකයක් හම්බෙච්ච නිමේෂේ මම ඔබ හමු වෙනවා මට දැනගන්න ආසයි ඔබතුමාගේ පාසල් ජීවිතය කොහොමද ගෙවුනේ කියලා මේ මගේ උපංගම කඩවත ඉහළ බෑන්විල සුන්දර ගම්මානයක් මේ වෙල්ලියාය මේ ඇල මේ පුඩි කාලේ පුඩි නාපු ඇලක් මේක අර බන්ට් එක ඊබුම් ගහන නාපු පරිසරයක් මේක අපි බොහොම සුන්දරව ළමා කාලේ ගත කරපු චරිත මේ ඇලේ මේ වෙලේ ගුවන් කපන කාලේ ඒ ගුවන් කපන සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා ගමේ සංස්කෘතියත් එක්ක පාත්තුනේ පරිත්‍යාග කරනවා මංගේ මුල්ම පාසල මේ ගම්පදේශයේම තිබෙන හදවත හිල්බැන්විල බැප්ටිස් අනිත් විද්‍යාලේ අත්තරින් පහ වසරේ ශිෂ්‍යත්වයේ පාස් වෙලා මම යනවා කැලණිය ගුරුකුල විද්‍යාලයට කැලණිය ගුරුකුල විද්‍යාලේ තමයි උසස් අධ්‍යාපන හදාරන්නේ ක්ලාස් පිළ දක්වාම කැලණිය ගුරුකුල විද්‍යාලෙන් තමයි මගේ කලාවට මූලික අනුතාලම් වැටෙන්නේ ඔබ කලාකරුවෙක් වීමට ප්‍රථම ඔබටත් තිබුණ සිහින ලෝකයක් පුංචි කාලේ මම පිට්ටනියට ඉගෙන ගන්න අතරතුර චිත්‍රපටි බලනකොට අපේ ගෙදරත් එහෙම පරිසරයක් තියෙනවා තාත්තා මාසෙල් සරයක් අනිවාර්යෙන් චිත්‍රපටයක් බලන්න අපි එක්කගෙන මුළු පවුල දිවි ඔක්කොම. ඒ කාලේ සිනමාව තමයි අපේ ලෝකය. අපි පරමාදාස වීරයෝ බිහිුනේ සිනමා විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා වගේ චරිත තමයි ඒ කාලේ අපේ වීරයෝ. කඩලත මොයිටෝන්, දලුගෝ මොයිටෝන්, කිරිබත්ගොඩ හිමාලි වගේ සිනමා ශාලාවල චිත්‍රපටි බලමින් මම සිනමාවේ කවද්ද මම මේ සිනමා තිරයට එන්නේ කියලා. අතිවිශාල පුළුල් තිරින් ඉස්සරහා ගැලරිය නම් බලනකොට ලොකුවට පේන නළුලි ඔක්කොම ටීවී තිරය වගේ නේ. ඒකේ අයියා මම දැන් වරාය වැඩ කරන්නේ අජිත් ප්‍රේමනාත්. අපි දෙන්න ප්‍රොජෙක්ටරයක් හදාගෙන එනම් හල්ල පිටිපස්සේ කැලේට අපි යනවා ප්‍රොජෙක්ටරේ තියා කරන තැන. එතන කපල දාලා තියෙන පොඩි පටි කැලේ තියෙනවනේ. පිටිපස්සේ රෝල්. ඒව ගෙනල්ලා පොඩි ප්‍රොජෙක්ටරයක් හදාගෙන අපේ ගෙදර තියෙන කරුව කාමරය. ඒ කාමරේ සුත්‍රයේට සිනමා දර්ශන බලනවා. තව කඩුවර කරලා ඒ කාමරේ අහලා පහලා ළමයින් අපි යාළු ගෙනල්ලා අපි චිත්‍රපටිය පෙන්නනවා. එහෙම තමයි අපි සිනමාවට ආදරය කළේ. අඩි 5යි අඟල් 2ක් 30ක් නේ. සිනමාවට එන්න බෑ ඒ කාලේ. මුලින්ම වේදිකාවට පාත. මට වේදිකාවට එන්න උදව් කරන්නේ ජයසර පොන්සු ප්‍රවීණ කලාකරු 1982 අහස කඩාවැටේ. රංජිත් දල්විස් නිෂ්පාදනය කළ ජයසර පොන්සු මනෝහර විමලතුංග, ගීතකාන්ත ජයකොඩි, සුමනා ගෝමස්, නෙළුම් කළුබෝවිල, බීර් සිරිතුංග පෙරේරා, තිලක් කුමාර රත්නායක, නර්මදා හේමලතා. ඒ වගේ ප්‍රවීණ නළු ගණනාවක් එක්ක ඊට පස්සේ මම පුංචි චිත්‍රයට එනවා. ඇවිල තමයි මම එන්නේ සිනමාවට. මහාචාර්ය සුන්දරත්න අධ්‍යක්ෂණය කරපු අලෙක්ටර් ප්‍රාණ නිෂ්පාදනය කරපු ක්‍රිස්තුජාත චිත්‍රපටිය මගේ මුල්ම විජය කුමාර තුංගයන් තමයි මාව එතෙක් යොමු කළේ. අන්තිම වාසිය කියන්නේ ටෙලිනාට්‍යයක් නේද? ඔව්. ඒ මම රඟපාපු මුල්ම ටෙලිනාට්‍යය. එතනින් ඔබට කලාව තුළ පවතින ගොඩක් අත්දැකීම්. නැත්ත පළවෙනි වේදිකා නාට්‍යෙම මගේ ගමන නතර වෙන්න තිබ්බා. මොකද මම සිනමාවට සුන්දර රූපකායක් නෙමෙයිනේ. මගේ ඒ හීනමානයක් තිබ්බා. අපි උස නෑ, මහත නෑ, ලස්සන නෑ, කොණ්ඩේ ක්‍රේල් නෑ, ඉස්සර නළුව වගේ. සමහත එහෙම පාංශු දේහදාහරි පුදුලි අපි වගේ කොට චරිත වලට සිනමාවේ ඉඩක් නැහැ. අන්නේ ආදර්ශමේ වර්තමාන පරපුරට දෙන්න රූපේ නෙමෙයි රංගනයට මූලික වෙන්නේ කියන එක. විජය කුමාරතුංග කියන මේ මානවිතවාදී කලාකරුවා මම හම්බුණාට පස්සේ එතුම තමයි මට කිව්වේ විජය කුමාර තුමා මහත්මයාගෙන් මම ඉල්ලුවා අපාණ්ඩ අවස්ථාව පුළුවන් දෙන්න ක්‍රමක්‍රමෙන් අපි සිනමාවට අවදින්න වෙමු කියලා මට පස්සේ මම කිව්වා අපි වගේ අයට බෑ නේද විජය මහත්මයා පොඩි පොට දස්සන නෑ ඊට පස්සේ යකෝ නෑ ඒක හරි අදහසක් බලන්න සිරිල් වික්‍රමගේ ලස්සන කෙනෙක් නේ දක්ෂ නළුවේ ඒකට අපේ සිරිකාන් සිරි බලන්න වඩත් තර මිටි නමුත් දක්ෂ නළුවේ උස මහත බලපාන්නේ නෑ දක්ෂකමට ඒත් වේදිකාවෙන් ඔයා ගත්ත මේ පන්නරය හුරුව ඒ හැඩය තවදුරටත් හදාගන්න මොකද ඒකද වේදිකා නාට්‍යක මංගල දර්ශනයට මම එතුමාට ආරාධනා කළා එතුමාව කොන්තේ පහන දෙල්ලන්න ඒ ආරාධනා කරලා ඒක බැලුවට පස්සේ ඒක මට කිව්වා ඔබතුමාට ඒක ලියන්න පුළුවන්. ඔයා ලියන්න. පිටපත ලියන්න. මට මං තිරනාටකයක් ලිව්වා. එයා කිව්වා මට වාරණත් එක චරිතයක් තියාගන්න. මම නිෂ්පාදනය කළා. මේ පිටපත විජය කුමාර තුංගයන්ගේ ඝාතනයෙන් පස්සේ අභාවයෙන් පස්සේ මට කරගන්න බැරුණා. ඒ පිටපත පෞකාලිනව මං ක්‍රීඩස් වෙන්ඩිස් මහත්මයාට දීලා එහෙරා සිනමා නිර්මාණයේ ගොඩ නැගුණා. ඊට පස්සේ මට සිනමාවේ දැනට චිත්‍රපටයේ 28කම රඟපාලා තියෙනවා. උදේකාන්ත වර්ණසිරි මහත්මයාගේ චිත්‍රපට පහක රඟපාලා තියෙනවා. චන්දත් මාපිටිය මහත්මයාගේ චිත්‍රපට පහක රඟපාලා තියෙනවා. රංගනේ විතරක් නෙමෙයි. ගායනය පැත්තත් පොඩ්ඩක් මතක් කරලා. ඇත්තෙන්ම කියනවනම් මම පුංචි කාලේ නළුවෙක් වෙනවට වඩා ගායකෙක් වෙන්න කැමැත්තේ. ගායකෙක් වෙන්න රූපකාය බලපාන්නේ නැහැ නේ. මේ පලාතේ තියෙන හැම අවුදුස්සුවේක හැම සංගීත වසංගයේම ගීත ගායනා. ඉස්සර අවුදුස්සෝල අවසානයේ තියෙන ආධුනික ගීප සංගීතය.
ඒ තරගයට හැමදාම ඉල්ලුම් කරනවා. කොහොම පළවෙනි තැන එක්කෝ දෙවෙනි තැන එක්කෝ තුන්වෙනි තැන. අපි අම්මා තමයි ඔයත් එක්කන් යනවා. ගුරුකුල විද්‍යාලය ඉගෙන ගන්න කාලේ අපි ඉස්කෝලට ආව හොඳ සුන්දර සංගීත ගුරුවරුන් දෙන්නේ දිවංගත මර්වින් පෙරේරා මහත්මයා. විශාරද එඩ්වර්ඩ් ජයපුර මහත්මයා. එයාගෙන් මම සංගීත ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තා. 1994 මගේම කියලා කැසට් පටයක් නිකුත් කළා. සඳතරුර ආයාමයේ. මේ ඈතකදී මම සීඩි තැටි දෙකක් නිකුත් කළා. මගේ ළමා ගීත එකතුවක් මගේ ළමා පරපුරට මම තිරින කළා. නිරන්තරයෙන් මම විශ්වාස කරන දේ තමයි දරුවන්ට අපි හොඳ දෙයක් දෙන්න ඕනේ. ඒකත් දරුවෝ තමයි අපේ අනාගතය බාරා ගන්න. ඒ වගේම ගුරු මුෂ්ටිය නොතිය වැඩ කරන කලාකරුවෙක් තමයි ඔබතුමා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකො. අනිවාර්යෙන් අපිට අත දෙහිඳන ගොඩක් කට්ටිය ආදී පරි විජය කුමාරතුමා මහත්මයා ජයසිරපුත මහත්මයා එයි මට අපේක දුන්නා. නමුත් ගොඩාක් අය අපි දිහා බැලුව අපරයි මට හිත දීමක් වුණේ නැහැ. විසරෝ ඉන්ටර්වයුව වලට අපි යන පත්තරේ දැකලා සරසවි පත්තරේ දැකලා චිත්‍රපටි රූපගත කිරීම අවස්ථාවලට ඉදා. එහෙම අවස්ථාවල් යන අවස්ථාවල් තියෙනවා. නමුත් ඒ අත දීම වුණේ නැහැ. නමුත් මම ඒක බැහැර කළා. මගේ කලා ජීවිතය තුළ මම විශාල කලාකරුවන් පිරිසක් බිහි කළා. විශේෂයෙන්ම මගේ වේදිකා නාට්‍ය හරහා මම අලුතෙන් එන තරුණ පරපුරට ඒ අය දැන් අද විවිධ ස්ථානවල කලා ශිල්පී සම්මානනීය ස්ථානවල ඉන්නවා. හොඳ අංගරචනා ශිල්පී, හොඳ නළුවෝ. අදලත් මම ඒක කරන මගේ තියෙන කලායතන සරසිරංග කලායතනය කියන්නේ. ඒ හරහා මම රූපවාහිනී ළමා වැඩසටහන් වලට මම පුංචි දරුවෝ යොමු කරනවා. හුරුබුහුටි කියන රූපවාහිනී වැඩසටහනක් විකාශනය වුණා ජාති රූපවාහිනී. ඔබතුමා DVD පට සමූහයක්ම ප්‍රේක්ෂක ජනතාවට බලන්න සැලසුවා නේද? මම හරි ආසයි මගේම නිර්මාණ අනිත්‍යගේ නිර්මාණ වල රඟපානට වඩා ඒකත් මට තෘප්තියක්. නමුත් මගේ ඔළුවේ තියෙන දේ මට ඉදිරියක් වන්න තියෙනවා. ඒකට මම නිර්මාණයක් කරන්නේ. ඒ නිසා මම වේදිකා නාට්‍ය නිර්මාණ හරහා ගොඩක් ඒවා කළා. ඊට පස්සේ මම ටෙලි නාට්‍ය නිර්මාණයක්ත් කළා සමනල දඩේම. ඔබත් ඒක රඟපෑවා. ඔව්. ඒක පැයක ඒකාංගික ටෙලි නාට්‍යයක්. මම හිතනවා මේ තාක්ෂණයේ ඒ කාලේ මෙච්චර මේ දියුණු නැති කාලේ 1989 වගේ ටෙලි චිත්‍රපටි ගණනාවක් මම කළා. සින්දුනලාව සීට්ටු කඩේ මාර වැඩි මේ දවස්වලත් තිරනාටකයක් සක්සමෙන් ඉන්නවා අලුත් ටෙලි චිත්‍රපටයකට සුර විරු දරුවෝ කියලා. ඔබ කවදත් අභියෝග ජය ගන්න පුජ්‍යලේ. මේ අනාගත පරපුරට ඒ අභියෝග ජය ගැනීමේ ශක්තිය ඔබට දෙන්න පුළුවන් ආගම දහමති. අපි ඕනම දෙයක් අන්තවාදී වෙන්න හොඳ නැහැ. තිළු ආගමකට ගරු කරනවා. මම බුද්ධ ආගම, ජාති සිංහල. හැබැයි මම ඉස්ලාම් ආගමට, කතෝලික ආගමට, ක්‍රිස්තියානි ආගමට, හින්දු ආගමට මේ හැම ආගමකට ගරු කරනවා. මේ හැම ආගමකින් ශාස්ත්‍රෝපරයන්ට ආගම් කතෝලෙන් වහන්සේලාට මම ගරු කරනවා. සියලු ජනතාවට මම ගරු කරන සිංහල දෙමළ මුස්ලිම් ගොඩක් මට ඒක හුරුුණේ විජය කුමාරතුංගයන්ගේ මානවිතවාදී දේශපාලන දර්ශනය තුලින්. මගේ එහෙම ભેදයක් නැහැ. ඒ කාලේ නම් මෙහෙම ඒ අනිත් හැමෝටම මම මිනිසුන්ට ආදරය කළා. මම අලුත් පරපුරට කියන්නේ අපේ හැමදාකම ධනාත්මක හිතන්න ඕනේ. අසුභවාදී වෙන්නේ නරකයි. සුභවාදී. පෞගී කාලේ කොරෝනා වසංගතය ආවනේ. ඒ තුලත් අපිට සුභවාදී දේවල් තියෙනවා. මාස්ක් එක දැමීමත් එක්ක අද ශ්වසන රෝගීන් ගොඩක් අඩුයි. අඩුයි. අපි බයික් වල යනකොට මාස්ක් දාන්නේ නැහැ නේද ඉස්සර. හෙල්මට් එක දාන හෙල්මට් එක දාගන්නෙත් පොලිසියෙන් බෑ. ඔළුව බේර ගන්න නෙමෙයි. එහෙම පසුගාමී චින්තනවල අපි ඉන්නේ. හෙල්මට් එක අනිවාර්යයි. දැන් මාස්ක් එක අනිවාර්යයි. දැන් අද ශ්වසන රෝගී, කස්ස රෝගී ගොඩක් අඩුයි. ඒ සුභවාදී දේවල්. ඒ වගේම තමයි අපි පවුල් කුටුම්බය තුල පහුගිය කාලේ අද දැන් ගොඩක් ගත නැහැ. දෙමව්පියෝ බලන්න වෙලාවක් තිබුණේ නැහැ. අම්දරුවෙක් ගත කරන්න වෙලාවක් තිබුණේ නැහැ. කාලය තිබ්බම මම පාන්දර 3ට ආවිල්ලා බහින්න නුවරෙන් දැන් ෂූටින් ඇවිල්ලා. රන් බැදි මිනිස්සු. ආයෙ 4ටම ආව ගන්න බණ්ඩාරගම යන කන්ටත් මහපටිම ටෙලනාටික ෂූටින් වල. ඒ අතරතුර පැයක් තමයි ගෙදර ඉන්නේ. කාලය තිබ්බ සතිය දවස් පහේම channel පහක මගේ ටෙලනාටි පහ ප්‍රකාශ. දෙමව්පියන්ද උපස්ථාන කරමි. මේ අවුරුද්ද ගත කරා. ඒක තමයි කොරෝනා වල මම දකින සුබවාද. වොමනාවයි කැපවීමයි තියෙනවා නම් ජය ගන්න බැරි අභියෝගයක්. මං ජීවිතේ ගොඩාක් අභියෝග වලට මුහුණ දීලා අභියෝග ජයගත්තා මම. වර්තමානයේ අද තමයි අභියෝග එකට මුහුණ දෙමින් සිටිනවා. මගේ දියණිය පුතෙක් ලැබුවා. පුතා දැඩිසත් කාලයේ ප්‍රතිකාර ලැබුණ මේ දසක විද්‍යාලය යලා මාරුවාලි දෙවෙනි පරම්පරාව ආරම්භය. මගේ පරම්පරාවෙම ඉස්සෙල්ලම දරුවෙක් ලැබෙන මට. කීයක කෙනෙක් පුතෙක් මම ඒ සතුට තාමට භුක්ති විඳින්න බැරුව එන දැනුත් මම මේ රෝහලට යන්න ලෑස්තිලා ඉන්නේ බිරිඳත් එක්ක. හැබැයි ඒකත් අභියෝගයක්. මගේ දරුවව ශක්තිමත් කරනවා දැන් මේ අභියෝගය ජයගන්න. මං දුවල දෙන්නට හොඳට ඉගෙනනවා. ඒගොල්ලන්ට ඒ ශක්තිය තියෙනවා. දෙන්නම හොඳට ඉගෙන ගත්තා. ලොකු දුව උපාධි ධර්මයක් අය ඕකේයි ජාත්‍යන්තර පාසලේ ගන්නනවා. මගේ චූටි දුව ෆෑන් ඒෂියා බැංකුවේ. ඉතින් ඒ දෙන්නම මම අධ්‍යාපනය දීලා මට පුළුවන් මගේ කලාකාරයෙක් විදිහට හැම දෙයක්ම මම දරුව දෙන්නට වෙන විදිහක් කළා. දරුව දෙන්නව පරිපූර්ණ දරුව දෙන්න බවට පත් කරපු අභිමානය මගේ හිතේ. ඔබතුමා ඉතා ධර්ම විදිහට රියානතුරකින් රෝගාතුර වෙනවා. බඩවැල් පවා එළියට එන තත්ත්වයේ ඒ දැන් අවුරුදු ගණනාවකට පෙර කාලයක් අපේ රටේ තුන ලයිට් කැපිලා. පැය 7ක් ලයිට් කැපුණා. වැඩ අඩු වුණා අපිට. සින්දු කියන්න වේදිකා නැහැ. සංගන මේ වගේ කාලයක් එතකොට වේදිකා නාට්‍ය කරන්න විදිහක් නැහැ ලයිට් කැපිලත් එක්ක මට වැඩ ගොඩක් අඩු වුණා. මම පෞල් ජීවිතේ විවාහ ජීවිතේ පටන් ගන්නකොට මම හිතුවා කවදා හරි මගේ මේ කලා ජීවිතයෙන් මේ කුටුම්බය ආරක්ෂා කරන්න බැරුණොත් මේ කලා ජීවිතේ ඉඳලා වැඩක් නැහැ. නමුත් මම එතකොට වෙන මාවතක් හොයාගන්නවා. ඒ නිසා 1996 විතර ඒ ලයිට් කැපිලත් එක්ක මට වැඩ අඩු වුණාත් එක්ක මම රට යන්න ගත්තා. එතකොට මගේ දුව හම්බෙච්ච අලුත් පොඩි දුව මට දුව දාලා යන්න ලෝභයි. ඒක මට මම බිරිඳත් එක්ක සාකච්ඡා බිරිඳ පත්‍රික ව්‍යාපාරයක් පටන් ගත්තා. ඩිලිවරි ව්‍යාපාරය වෑන් සේල්ස් ඒ ව්‍යාපාරයට ගිහිල්ලා යනකොට තමයි කතරගමදී රත්නපුර එල්ලු පිළිම ඇක්සිඩන්ට් වුණා. ඇක්සිඩන්ට් වල මාස 6ක් ඇඳී හිටියා.
ඒ ඇක්සිඩන්ට් මගේ ජීවිතේට අපන්නරයක් අභියෝගයක් මම එතනින් තේරුම් ගත්තා මම ව්‍යාපාරික පිටර මේ ඇක්සිඩන්ට් එකේ මලාන ඒ මරණාසන්න අනතුරක් වාහනේ කුඩු විනාඩි 35ක් ගියා මම එළියට ගියා ඒ දිනවල තමයි රැන්විල් රෝඩ් එකේ මම කල්පනා දාන පිස්සස් ගිහිල්ලා මම ව්‍යාපාරික පිටර මේ ඇක්සිඩන්ට් එකේ මම මලාන මට මේ ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ කලාකාරයෙක් වීම තුල ශාල පිටසක් මාව බලන්න කොළඹ ඉඳන් මිනිස්සු මාව මම තේරුම් ගත්ත ඇති මම මේ ව්‍යාපාර ජීවිතය ඉස්සරහට අරන් ආවා ආපෝ කලාවට යොමු වෙන්න ව්‍යාපාරේ මම නවත්තුවා මාත්ලා සම්පූර්ණ මුළු ජීවිතේම කලාවට කරා මම ජෝතිෂය හදාරනවා ශ්‍රාමලත් විජයලපති මගේ බාප්පා ඩේවිඩ් චෙට්ටියාජි මහත්මයා ඉතින් මම ඒක ඉගෙන ගන්න ඒ හරහා මම පෝරුවචාරි වලට මම යනවා ගොඩක් කලින් මම දැන් પરම්පරා දෙකක් පෝරු නැත බොහොම තරුණාවදී මම ගෝල් චාට් වලට පැමිණි ඒකත් එක්ක ඔය මුල් ගල තිබෙන උත්සව ගිහි පිරිත් අවස්ථා ඒ පැල් කපන ඒවට මට ආරාධනා කරා මම පිළි පිළි ටිකක් කියලා අනාගතේ ඔබගේ තව මොනවද නිර්මාණ වශයෙන් ඔබ කරන්න බලාපොරොත්තු ඊළඟ සීනේ මගේ හොඳ නිර්මාණකරුවෙක් වෙන්න. නළුකමේ අග්‍රපළයේ අධ්‍යක්ෂණ නිපේසී මට හොඳ ටෙලිනාට්‍ය හොඳ සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කරන්න ආසයි. මූලික උරුව ගන්න DVD චිත්‍රපට කීපයක් කළා. ටෙලිනාට්‍ය කීපයක් ඒකාංගිකව කළා. එගා නෙමෙයි කොටස් 25ක්වත් හොඳ ටෙලිනාට්‍යයක්. හොඳ චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය ඉදි දක්වන්න මගේ ලොකු ආසාවක් තියෙන ඒ හීනයට මම දැන් ලකලා ඇස්තියි. ඒ සීනේ සැබෑවම සඵල වේවා කියා මා එකහිතින් ප්‍රාර්ථනා කරනවා. අද පරිසරයට වෙලා තියෙන ඉරණම කෙඹදුද 2016 2017 2018 අවුරුද්දේම මමයි අපේ සහෝදර ශිල්පී අනුරමාවටම හිටිය පොළොන්නරුව අනුරාධපුර පැත්තේ වේදිකා නාට්‍ය. ඩෙන්ගු මදුරු උදර පිළිබඳව සහ වග්ගඩු රෝගය පිළිබඳව වේදිකා නාට්‍ය කරනවා. නාවක් අපි මේ පළාතේ උතුරුමැද පළාතේ පාසල් දරුවන්ට ප්‍රදර්ශනය කළා. ඒ අතර මම ගියා දෙදෙනම පොළොන්නරුව අනුරාධපුර දුෂ්කර ගම්මාන වල ගියා. ඒ පැතිවල තියෙනවා මේ හැම තැනම හන්දියක් හන්දියක් ගන්න වතුර විකුණන දායක. වතුර බෝතල් විකුණන ලීටරේ රුපියල් 3යි රුපියල් 2යි. අපිත් එතනින් තමයි ගියේ. ඒතකොට අනාගතයේ දවසක මේ වතුර විකුණන දරටත් මෙහි ලංකාව වෙනවානේ. ඒ ලොකුවට තියෙනවා. ඒකත් පරිසර විනාශ කිරීමේ අතුරුපලයක්. අනාගත දවසක ඔක්සිජන් උත් විකුණන දිතේයි උත්සිතිය. මේ කොරෝනා වලින්වත් මිනිස්සු පාඩම ගෙන ගත්තේ නැහැනේ. දරත් මිනිස්සු මරණවානේ. රියාතුරින් මරනවා. හිතාමතාවත් මිනිස්සු මරණවානේ. පොඩි දෙයක් මේ අර පොතේ අධ්‍යාපනය. සමාජ අධ්‍යාපනය ලැබිලා නැහැනේ. සමාජ පන්නේ ලැබිලා නැහැ. මාතෙම කුමසික මහත්මයා මේ රටේ හිටපු ගත්කතුවරයන් එතුමා පහේ කැලෑ සිට විතරයි ඉගෙන ගත්තේ. නමුත් එතුමට ගහන්න ගත්කතුවරේ තාමත් බිහිවලා තියෙනවා. තාම බිහිවලා නැහැ. ඒ මොකද එතුමා ගත්තේ පරිසරය. පරිසරයෙන් සහ සමාජයෙන් ගත්ත අත්දැකීම් වලින් තමයි එතුමා පෝෂණය කරන්නේ. ඒක රටේ ගණනාවක් ඉන්නවා. පොතේපති අධ්‍යාපනය සිලබස් කවර් කරන එක වෙන මේක තියෙන්නේ. ටියුෂන් පන්ති යන විභාග පාස් කරන එහෙම නෙමෙයි. පත්‍ර කියවීමෙන් පොත් කියවීමෙන් විශ්ව භාෂාව හැදෑරීමෙන් විශ්ව කෘති නිර්මාණයක් හැදෑරීමෙන් ඕයන් අපිට ගොඩක් දේවල් ගන්න තියෙනවා. ඒකෙන් තමයි මිනිසුන් පරිපූර්ණ. මේ පරිපූර්ණත්වයට මිනිස්සු අද යොමු වෙලා නැති ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. ඒක වර්තමාන දරු પરම්පරාවටත් අපේ දෙමව්පියෝ දෙනවා. ක්ලාස් 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 ක්ලාස්. සිංහල අවුද්දට ගමේ යන්නේ, දෙමව්පියෝ බලන්න යන්නේ, පන්සලකට යන්නේ, පොයට, පොයට ස්ට්‍රිප් යන්නේ, සිංහල අවුද්දට ගමේ යන්නේ. අනේ නුවරඑළිය. ඒ ඔක්කොම කොරෝනා නිසා නැවැත්වන්නේ. ඔහුගේ සිංහල අවුද්ද. බලා නුවරඑළිය යන්නත් ඕනේ නැහැ. බදුළු යන්නත් ඕනේ නැහැ. පතරගම යන්නත් ඕනේ නැහැ සිංහල අවුද්ද. බලලා අම්ම තාත්තා බලන්න. ඔබගෙන් සම්බුගෙන යෑමට පෙර අපි ඔබගේ ගීතයක් අහන්න සිහින් සුලං රැලි ඔබේ සුවඳ නසුවි සිහින් සුලං රැලි ඔබේ සුවඳ නසුවි ආදරයේ මුතු සිනිඳු පහක් ලක අදවත දලු සිහිල් සුලං රැල්ලි ඔබේ සුවඳ නසුවි සීත හිමවුවේ කඳු රැති අතරේ සෙනෙහස දිය දහරා සීත හිමවුවේ කඳු ගැට අතරේ සෙනෙහස දියතහරා ඇතහි මේ කඳු අතරේ සෙනහෙන අමාසුවය පැතිවේ අමාසුවය පැතිවේ සිහින් සුලං රැල්ලි ඔබේ සුවඳ මොසුවේ ආදරයේ මුතු සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ සිහිල් සුලං රැල්ලි ඔබේ සුවඳ මොසුවි බොහොම ඒ වගේම මං අහන්න ඕනේ ඔබගේ ආදරණීය බිරිඳ ඔබ පිටුපස සිටින ඒ මේ ජව සම්බන්ධ බලය ඒ ගැන මතක් වෙනවා අය
පුස්පරත පෙරේරා මාත වේදිකා නාට්‍යක දැය හම්බුනේ මුරණ්ඩු සිත් කියන වේදිකා නාට්‍යයේදී ඊට පස්සේ මාත් එක්ක වේදිකා නාට්‍ය දෙක තුනක් රඟපෑවා ඊට පස්සේ අය ගෘහ ජීවිතයේ මගේ වාග්කීමක කමිෂ්ඨ කරමින් දරුවෝ දෙන්න හදාගන්න විශාල මහන්සියක් පේසක් දරමින් අදත් අය දියණියගේ කස්ටත් එක්ක මානසික දුක් විඳිමින් දරුවන් වෙනුවෙන් ජීවිත ගත කළා කියලා මගේ ලොකු දුව සදීකා දෙවෙනි දුව තරුචි ලොකු දුවගේ ස්වාන් පුරුෂයා සඳුන් ඔහු වරාය වැඩ කරන්නේ ඉතින් එහෙම තමයි මගේ කුටුම්භීති එසේ නම් බොහොම ස්තුති අපහා සමග මේ පුංචි කාල වේලාව වෙන් කිරීම පිළිබඳව කිරාත් කාලයක් ඔබ මේ කලාලෝව වැඳපිලා දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමු ගැනීමටයි මේ සූදානම එමනම් ඔබටත් ඔබ සැමටත් ආයුෂ බොහෝ වැඩි වේවා ජය වේවා සෙනෙහස විය දහරා ඇත හිමේ කන්ද